අපාර්ට්මන්ට් එකක කිචන් එකක් කියන්නේ ගොඩක් වෙලාවට ඩ්‍රයි කිචන් වෙට් කිචන් කියලා දෙකක් හදන්නේ නැහැ. ඒ කියන්නේ ලොකුවට තියෙන අපාර්ට්මන්ට්ස් වල නම් එහෙම තියෙනවා. නමුත් දෙකම එකට තමයි පාවිච්චි කරන්න වෙන්නේ ඔයන පිහින වැඩවලට. දැන් පොඩි ඉඩමක, ඒ කියන්නේ පොඩි ඉඩ කඩක හදන ගෙදරකත් මේ විදිහටම ලිවිං ඩයිනින් පැන්ට්‍රි ඔක්කොම එකට එන විදිහට තමයි හදන්නේ. ගෙදරක නම් ඉතින් එළියෙන් වෙනම පොඩි කිචන් එකක් පොඩි ටොප් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ අපාර්ට්මන්ට් එකේ පැන්ට්‍රි එක, ඒ වගේම ලිවිං ඒරියා එක ඔක්කොම එකට පේන විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ අපාර්ට්මන්ට් එක මිලදී ගන්නකොටම මේකේ තිබුණා එක පැන්ට්‍රි යුනිට් එකක්. ඉතින් ඒකේ ඉඩ ටිකක් මැදි ගෙදර බඩු ටික තියාගන්න. බඩු ටික තියාගන්න සහ ගෙදර වැඩ කරගන්න. මොකද ඒක වෙනම කිචන් එකක්. විශේෂයෙන්ම ෆ්‍රිජ් එක තියන්න තියෙන තැන සාලෙට පේනවා. ඉතින් එතකොට මේ වගේ වටපිටාවක් හැදෙන්නේ නැහැ. ඔව්. ඉතින් අර මේගලන්ට ගොඩක් ඕන වුණා ටිකක් බඩු අඩු කරලා ඉඩ වැඩි කරලා පෙන්නන්න. ඉතින් ඒ විදිහට අපි කොහොමද මේ කිචන් එක plan කරේ? මේ pantry එක කොහොමද අපි ඒ විදිහට design කරේ? ඒ වගේ දේවල් මේ video එකේදී ඉස්සරහට ඔයගලන්ට අපි අරගෙන එනවා. මෙන්න මේ වගේ ලස්සන පෙනුමක් කොහොමද අරගත්තේ කියන එක නම් තමයි අපි මේ video එකෙන් ඔයගලන්ට අරගෙන එන්නේ. ඉඩ අඩු තැනකදී කියන්නේ විශේෂයෙන් apartment එකක වගේ dining area එකක් වෙනම නැති තැනක අපිට අඩි 6-7ක් ටික dining table එකක් පුටු 8ක් විතර එක තියන්න වුණොත් ඒ ඉඩ ගොඩක් නාස්ති වෙනවා. ඉතින් ඒ වගේ තැනක අපිට පුළුවන් නම් dining table එකක් නැතුව මේ විදිහට count එකක් පාවිච්චි කරන්න. ඉතින් අපිට ගොඩක් ඒ ඉඩ space එක balance කරගන්න පුළුවන්. ඉතින් මේ අපි ඉන්න gedara apartment එක client කැමති වුණා මෙතන dining table එකක් වෙනුවට breakfast counter එකක් හදන්න. ඉතින් එයාට ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ පුටු දෙකක් වගේ තියාගන්න පුළුවන් විදිහට මේ වගේ counter එකක් design කරන්න. ඉතින් මෙතනදී අපිට space එක balance කරගන්න පුළුවන් වෙනවා වගේම මේකේ අර living dining එකට තියෙන එකේ living area එක ටිකක් වෙන් කරගන්නත් අපිට මේ counter එක පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඉතින් තව ස්පේස් එක මෙතන වැඩි කරගන්න කැමති කෙනෙකුට මේක තව චුට්ටක් මේ පැත්තට එළියට පන්නන්නත් පුළුවන්. මෙතනදී නම් අපි ඇතුළට යන්න කිචන් එකේ වැඩ කරගන්න පහසු වෙන්න අවශ්‍ය වෙන උපරිම ස්පේස් එක තියාගත්තා. අඩු ඉඩකදී මේ වගේ දේවල් කරන්න වෙනවා අපිට ඒ ඉඩ හරි විදිහට plan කරගන්න. මෙතන මුලින්ම තිබ්බේ ස්ට්‍රේට් යුනිට් එකක්. යට කබඩ්ස් ටිකයි උඩ කබඩ්ස් ටිකයි විතරයි. කබඩ් ස්පේස් එක වැඩි කරගන්න ඕන කෙනෙක්ට මේ වගේ සම්පූර්ණයෙන්ම කබඩ් එක වෙනස් කරන්න වෙනවා. මෙතනදී කරේ টপ කබඩ්ස් වලට උඩින් තවත් අපි කබඩ්ස් පාවිච්චි කරා. එතකොට ස්ටෝරේජ් වලට ඉඩmadı වෙන්නේ නැහැ. එදිනෙදා පාවිච්චි කරන්න නෙමෙයි. එතන බඩු තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක සුදු පාට කබඩ් එකක් තමයි තිබ්බේ. අපි ඒකට පාවිච්චි කරේ මේක පර්ස් টপ කියලා සාමාන්‍ය ව්‍යවහාරේ කතා වෙනවා. නමුත් ෆෝමිකා කියන එක ෆෝමිකා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ ෂීට් එකක් තමයි මේ කුඩින් ඇලෙව්වේ. ඒක සාමාන්‍යයෙන් කවුන්ටර් ටොප්ස් වලට පාවිච්චි කරන්න තියෙන ෂීට් එකක්. වුඩ් ග්‍රේන් එක, ස්ටේන්ලස් ස්ටීල් වගේ පෙනුම, ග්‍රැනයිට් වගේ පෙනුම මේ ඕන පෙනුමක් ඒ ෂීට් එකේ තියෙනවා. ඉතින් ඒක අලවපු එකෙන් අපිට ලේසියෙන්ම දොරවල් ටික මාරු කරන්නේ නැතුව ඒ වුඩ් ඒ දොරටම උඩින් අලවලා ඒ පෙනුම අරගන්න පුළුවන් වුණා. ඉතින් උඩට වෙනම කබඩ්ස් පාවිච්චි කරනකොට අපි PVC බෝඩ් තමයි පාවිච්චි කරේ සහ තද අලු පාට තමයි අපි පාවිච්චි කරේ පාට කරන්න. සමහර වෙලාවට ෆ්‍රිජ් එකට පියන් දෙකක ෆ්‍රිජ් එකක් දාන්න උනා නම් මේ විදිහට වඩා ටිකක් වෙනස් කරන්න වෙනවා මේ කබඩ්ස් එක plan කරන විදිහ. ඒක තමයි අපි හැම වෙලෙම කියන්නේ. ඒ කියන්නේ ස්පේස් එකකින් ස්පේස් එකට තියෙන ඒවා වෙනස්. මේ වීඩියෝස් අපි ඔයගලන්ට කරන්නේ මේ වගේ පොඩි හරි අදහසක් ගන්න ඩිසයින් එක කරන්න කලින්. ඒකට ඔයගොල්ලෝ දැනගෙන ඉන්නකොට ඔයගලන්ටත් කියන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ දෙයක් කරලා දෙන්න, මේ වගේ වෙනසක් කරන්න කියලා. ඉතින් ඒක නිසා ඔයගලන්ට අපි හිතනවා මේ වීඩියෝස් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයගලන්ගේ කිචන් ස්පේස් එකක් වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා. කලින් මෙතන තිබ්බ යුනිට් එකේ තිබුණේ මේ වගේ දිග කබඩ් එකක්. ඉතින් ඒගොල්ලන් plan කරලා තිබ්බේ නැහැ මෙතනට ෆ්‍රිජ් එකට ස්පේස් එකක්. ඉතින් ෆ්‍රිජ් එක තියන්න තිබුණේ වෙනම තැනක. ඉතින් එතන plug points ඒ විදිහට ෆ්‍රිජ් එකට අවශ්‍ය වෙන විදිහට තිබුණා. හැබැයි අපිට හිතුණා ඒක වෙනම තැනකට දැම්මහම අර මේ යුනිට් එකේ තියෙන පෙනුම අපිට ටිකක් ලස්සන මදි කියලා. ඒ වගේම client ගේ requirement එකක් තිබුණා built-in microwave එකක්, built-in oven එකක් පැන්ට්‍රි එකට එකතු කරගන්න. ඒ නිසා අපි මේ තිබ්බ කබඩ් එක L shape එකක් විදිහට මේ side එකටත් අරගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට design එක කරාට පස්සේ මෙතන පෙනුම. මෙතන මුලින්ම වීදුරු කබඩ් එකක් තමයි තිබ්බේ. ඒ කියන්නේ වීදුරුවක් දාලා ඇතුළේ පේන. ඉතින් ඒක නැති කරගත්ත මොකද දැන් අලුතෙන් හදන ඒ වගේ සාමාන්‍ය වීදුරු එහෙම වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. ඒකට අලුතෙන් දොරවල් දෙකක් හදන්න ඕන. විශේෂයෙන්ම අපිට මෙතන මතක් කරන්න අමතකුණා හැන්ඩල්ස් අපි පාවිච්චි කරේ නැහැ. ඔක්කොම ෆින්ගර් ග්‍රෝව්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් අත දාලා මෙහෙම අරින්න පුළුවන් වෙන තමයි මේ කබඩ්ස් හදලා තියෙන්නේ. මොකද අපි හිතුවා
හැන්ඩල්ස් ගොඩක් ආවනම් මේ වගේ කබඩ්ස් ගොඩක් තියෙන තැනකට ඒක ටිකක් කැපිලා පේනවා වැඩි කියලා. ඒක නිසා තමයි මෙන්න මේ වගේ ක්ලීන් පෙනුමක් හදාගන්න පුළුවන් උනේ. මෙතන උඩට කබඩ්ස් එකතු කරපු නිසා සාමාන්‍යයෙන් පැන්ට්‍රි යුනිට් එකේම තිබ්බ කබඩ්ස් වගේම ප්‍රමාණයක් මෙතන තාපව හදන්න ඕන. එහෙම නැතුව සාමාන්‍යයෙන් පෙනුම වෙනස් කරලා, කියන්නේ දොරවල් ටික විතරක් වෙනස් කරලා කවුරු හරි කාපෙන්ටර් කෙනෙක් ඕගලන්ට හොයාගන්න පුළුවන් නම් ඒගොල්ලොත් එක්ක මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් එතනදී සම්පූර්ණයෙන්ම යන මුදල අඩු කරගන්න පුළුවන්. මෙතනදී අපිට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ස්පේස් එක බැලන්ස් කරගන්න. ඕගොල්ලෝ කබඩ්ස් ටිකක් දානවා විතරක් නෙමෙයි, ඒ වෙනස් කරන එකෙන් ඕගොල්ලන්ගේ වටපිටාවම වෙනස් වෙන්න ඕනේ. සමහරවිට ඩයිනින් ටේබල් එකේ අර අපි කලින් කිව්වා වගේ 6 දෙනෙක් පාවිච්චි වෙන්නේ නැතිනම් ඒ ඩයිනින් ටේබල් එකක් තියන්න එපා. හතර දෙනෙක්ගේ ඩයිනින් ටේබල් එකක් තියන්න. තියලා මේ වගේ බ්‍රෙක්ෆාස්ට් කවුන්ට් එකක් හදාගෙන ඒක පාවිච්චි කරන්න. ඒකට ස්ටූල්ස් එලා චෙයාර්ස් එලා ඒ විදිහට. ඉතින් අන්න මේ වගේ දේවල් කරන එකෙන් තමයි ඕගොල්ලන්ගේ මේ ස්පේස් එක ඩිසයින් එක ගොඩක් ලස්සනට හැදෙන්නේ. ඒක නිසා අන්න මේ වගේ දේවල් කරන්න මම කියන්නේ. කලින් වීඩියෝස් වලදීත් අපි කියලා තියෙන රෝමන් බ්ලයින්ඩ්ස් ගැන මෙතනදීත් අපි පාවිච්චි කරලා තියෙන රෝමන් බ්ලයින්ඩ් එකක්. මොකද මෙතන කුස්සියත් එක්ක තියෙන නිසා කර්ටන් එකක් පාවිච්චි කරාම ටිකක් ඉඩ වැඩිපුර යනවා. ඒ වගේම තමයි මෙතන වතුර විසි වෙන්න පුළුවන්, ටිකක් කිලුටු වෙන්න පුළුවන් මේ වගේ තැනක. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ රෝමන් බ්ලයින්ඩ් එකක් මෙතනට පාවිච්චි කරන්න. ඉතින් කර්ටන්ස් බ්ලයින්ඩ්ස් ගැන තව වීඩියෝ එකක් අපි ඉක්මනටම channel එකෙන් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. එකතු වෙලා ඉන්න දිගටම අපිත් එක්ක මේ වගේ ලස්සන වැදගත් වීඩියෝස් බලන්න.